දැන් මේ රුපියල් බිලියන 154 පිළිබඳ කාරණේ ආහම අපි ඇහුවා දැන් මොනවද මේ බිල් මොකද අපිත් ඒ අමාත්‍යාංශවල හිටියනේ ඒ බිල් ඉදිරිපත් කරන්න මොනවද ඒවා කියලා කියන්නේ අපිට ලයිස්තුවක් දුන්නා අපි කිව්වා හොඳයි අපි මේක අනුමත කරලා දෙන්න මේ බිල් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න හිඟයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේව අනුමත කරලා දෙන්න හැබැයි මේ පාස් කරන අනුමත කරන සල්ලි මේ කොන්ත්‍රාත්කරුවන්ටම යනවයි කියලා වග බලා ගන්න සහතිකයක් අපිට ඕන. මොකද පාර්ලිමේන්තුව අනුමත කරන්නේ රුපියල් බිලියන කෝටි 100 154ක් සම්මත කරා. ඒක භාණ්ඩාගාරයට ගියාට පස්සේ භාණ්ඩාගාරේ මොනව කරයිද කියන්න සහතිකයක් නැහැ. ඒ නිසා අපි ඉල්ලුවා විධිමත්ව මේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බිල් ගම්පෙරළිය වගේ ඒවා අපේ සුකිත පුරවර වගේ ඒවා ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශී බිල් සෞඛ්‍ය අමාත්‍යාංශී බිල් මේ අනාදී බිල් සියල්ලම විධිමත් ක්‍රමවේදයක් හදලා දෙන්න අපිට සහතිකයක් දෙන්න මේවා ගෙවන්නේ මේවට මේ කියලා එතකොට අපි ඒවට අනුමැතිය දෙන්නම් කියලා. ඒකට අපිට උත්තරයක් හම්බුනේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි යටි අරමුණක් තියෙන බව පෙනුණා. මොකද දැන් කලබලෙන් ඡන්ද කිට්ටු කරලා පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න යනවා රස්සා ලක්ෂයක් දෙන්න යනවා තව 54000ක් උපාධිධාරීන් බඳ ගන්න යනවා මේ ඔක්කොම කරන්න යනවා මේ කලබලේ. එතකොට මේ සල්ලි යන්නේ පසුගිය අවුරුද්දේ සංවර්ධනයේද නැත්නම් මේ අලුත් වැඩවලටද කියන ප්‍රශ්නේ පැන නැහැ. ඒ වගේම මම මතක් කරන්න ඕනේ 2014 දීත් මේ වගේ දෙයක් වුණා. ඒක තමයි රුපියල් බිලියන 250ක් පමණ බසිල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති වර්ණයේ ඉලක්ක කරගෙන සංවර්ධන කටයුතු හෝගාලා කළා. කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව වහ වහ මේවා ලබා දුන්නා. වහ වහ පටන් ගත්තා. ඒ වගේම ඒවට බොහෝ අරමුදල් දුන්නේ රාජ්‍ය බැංකුවලින්. ඒ වගේම රහසක් නෙවෙයි මේ සියලුම කොන්ත්‍රාත්කාරීන්ට අරලිය ගහ මන්දිරයට එන්න කියලා කිව්වා. ඒකන පොලිස් පරීක්ෂණයකුත් පැවැත්තුණා. ඒ කොන්ත්‍රාත්කාරයොත් සාක්ෂි දුන්නා. අදාළ සාක්ෂි සාධක ඔක්කොම අපි සතුවක් තියෙනවා කිව්වා මේ පැත්තෙන් අපි ඕගොල්ලන්ට දෙනවා ඇඩ්වාන්ස් එක අපේ ඡන්ද ව්‍යාපාරයට අනිත් පැත්තෙන් ආධාර කරන්න කියලා. ඒ අනුව අම කොන්තරත්කාරයාම තමන්ගේ වියදම් ප්‍රමාණය වැඩි කළා. ඒකෙන් ලැබෙන කොටසක් 15% අරලියගහ මන්දිරයට බාර දුන්නා. ලංකා බැංකුවෙන් ගෙවනවා 80 ආයතනයට. ඒ 80 ආයතනයේ අනිත් පැත්තෙන් චෙක් එකක් ලියනවා අරලියගහ මන්දිරේ. ඒ චෙක්පත් අපි ගාව තියෙනවා. ඒ සමහර බැංකුවල ලිපිකාර මහතුරු කෝල් එකක් දීලා ඇත්තටම මේක අරලියගහ මන්දිරයටද යන්නේ කියලා එහෙම අහලා බලලා ඒවත් ලියලා තමයි වැදගත් විදියට වැඩේ කළා තියෙන්නේ. එහෙම දෙයක්වත් උනා. ඒ බිල් අපේ ආණ්ඩුවෙන් ඔක්කොම ගෙවුවා. මොනම තත්ත්වයක් ඇටරෙවත් අපිව නොගෙව හිටියේ නෑ. එතන නොගෙවා පියවපු නැති සෑම බිලක්ම පැහැදිලිව මෙතන වංචාවක් වෙලා තියෙන විත්තිය දැනගෙන ඒ කොන්ත්‍රාත්කරුවා අමාරුවේ දාන්න නැති වෙන්න අපේ ආණ්ඩුවෙන් ඒ බිල් අපි ගෙවුවා. ඒ සඳහා අපි ක්‍රියා කළා. ඉතින් අපි මේක ඉල්ලුවා මේක දුන්නේ නැහැ. ඊළඟට තව යෝජනාවක් තිබුණා. ඒ යෝජනාවේ තිබුණේ මොකද්ද? රටේ ණය ගැනීමේ සීමාව වැඩි කරන්න. ණය ගැනීමේ සීමාව ඒකත් කෝටි 100 350කින් විතර වැඩි කරන්න යෝජනාවක් ඉදිරිපත් කළා තිබුණා. අපි කිව්වා අපේ ආණ්ඩුවේ අපි අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා 2019ට. ඒ ණය ගැනීමේ සීමාව ඇතුලේ තමයි මේ වියදම් ඔක්කොම තියෙන්නේ. ඒ වගේම අපේ ආණ්ඩුව එතුමන්ලාගෙත් එකඟතාවයෙන් මේ අප්‍රේල් මාසයේ දක්වා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළා තියෙනවා. ණය ගැනීමේ සීමාව තියෙන්නේ ඒක ඇතුලේ. ඒ නිසා අලුතෙන් ණය ගන්න අවශ්‍යතාවයක් නැහැයි කියලා අපි කිව්වා. ඒ නිසා අපි ඒකට විරුද්ධයි කියලා. ඒකයි උනේ. ඒ අනුව කිසිම ජනතා සහනාධාරයකට අපි විරුද්ධ වෙලා නැහැ. කිසිම ආකාරයක සංවර්ධනයක් අඩාල කරන්න අපි විරුද්ධ වෙලා නැහැ. අපි සූදානම් වුණා මේ දෙකම අනුමත කරලා දෙන්න. අපි එරෙහි උනේ ණය සීමාව ඉහළ නැංවීමට පමණයි. අපි දකින්න නැති තමුන්නාන්සලා දකින්න නැති ගිය ඉරිදා Sunday Times පුවත්පතේ තිබුණා ආණ්ඩුව ගෙනියන්න විදිහක් නැහැ. සල්ලි එක්කහු වෙලා නැහැ. භාණ්ඩාගාරයට කියලා පුවත. ඒකත් හරියටම බිලියන් 400ක්. මේ ණය සීමාව ඉහළ දැමීමත් ඊට සමාන දෙයක්. කවුද මේක කළේ? අපේ ආණ්ඩුවෙන්ද? නැහැ. මේ භාණ්ඩාගාරයේ හිස් වෙන මෝඩ තීරණේ ගත්තේ මේ පවතින ආණ්ඩුවේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ජනාධිපති ලේකණුයි මුදල් ලේකණුයි එක්කහුවේ. මොකක්ද මේ තීරණේ? දෙසැම්බර් පළවෙනිදා ඉඳන් ආණ්ඩුවට ලැබෙන්න තියෙන ආදායම් සියල්ල අහිමි කරමින් ඉතාම විශාල බදු සහනයක් ධනපතින්ට ලබා දුන්නා. දැන් උදාහරණයක් ඇට කැසිනෝකාරයින්ට මේ
අද කියන්නේ හරි සදාචාරවත් සමාජයක් ගැනනේ. කැසිනෝ කාරයින්ට තිබිච්ච බද්ද 140 ගණන් වල ඉඳන් 128ට අඩු කළාද? අරක්කු මුදලාල්ලාට, එතලෝන් මුදලාල්ලාට, සිගරට් කම්පැනි කාරයින්ට තිබිච්ච බදු අඩු කළා. අඩු කළා මොකෝ වෙන්නේ? ආණ්ඩුවට ලැබෙන්න තිබිච්ච බිලියන 4500ක ආදායම අහිමි වුණා. අහිමි වෙලා දැන් මොකද කරන්න යන්නේ? කැසිනෝ කාරයින්ගෙන් ගන්න සල්ලි රට ණය කාර්යයක් කරලා ගන්නයි මේ යෝජනා කරන්නේ. මේක හරිද? කැසිනෝ කාරයින්ගෙන්, අරක්කු කාරයින්ගෙන්, සිගරට් කාරයින්ගෙන් බදු අය කරගන්න නැතුව බදු නිදහස දීලා ධනපතියට ඊට පස්සේ ජනතාව ණය කරන්න යන. ජනතාව ණය කරලා ඒක පියව ගන්න යන. අන්න ඒකටයි අපි විරුද්ධ වුනේ. අන්න ඒකටයි අපි විරුද්ධ වුනේ. මේ නිතරම මේ සමහරු ධනපතියෝ ධනපතියෝ කියලා කතා කරන හින්දා මම මේ කිව්වේ. ඇත වශයෙන්ම ඉතාම සුළු පිරිසකට තමයි බදු සහනේ හයිය වාසිය ලැබෙන්නේ. ඒක එක දෙක මේ සියලු දෙනාම දන්නවා නීතිය. නීතිය මොකද්ද? පාර්ලිමේන්තුවටයි සතු බලය තියෙන්නේ බදු සහන පිළිබඳව හෝ බදු පිළිබඳව හෝ ආදායම් පිළිබඳව. විවස්ථාවේ මේක ලියලා තියෙනවා 148 වෙනි වගන්තියේ. ඒතොර 148 වෙනි වගන්තියේ මේක ලියලා තියෙන මේ 48 49 50 දිගටම මේ අනුව යම් යම් බදු වල ප්‍රමාණයන් අඩු කරන්න මුදල් ලැබෙන්නට පුළුවන් වුණාට බදු සීමා වෙනස් කරනවා නම් ගෙවන්න ඕන කාණ්ඩ තීරණය කරනවා නම් ඒක පාර්ලිමේන්තුවට දාන්න ඕන. අද මේ වෙනකම් පාර්ලිමේන්තුවට ඒක ගෙනාවේ නැහැ. දැන් දින 100ක් පිරෙන්නේ නෝ. අද මේ වෙනකම් දෙසැම්බර් පළවෙනිදා මේ ගැසට් එක පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. වැඩ කරන රට පේනව නේද? කිව්වේ නම් කොහොමද මෙහෙම කරද්දි ආර්ථිකය උස්සල ගන්නවා නග්ගල ගන්නවා කිව්වේ. මහින්ද මහත්තයා ඇවිල්ලා කිව්වේ මේ මහර එහෙම මට දැන් බාර දෙන්න නග්ගනවා කියලා. අනේ ගැසට් එක දෙසැම්බර් මාසේ ගහපු එක මේ වෙනකම් පාර්ලිමේන්තුවට ගේන්න බැරුව. මොකද වෙලා තියෙන්නේ? මුළු බදු ක්‍රියාවලියම අද නීති විරෝධී.